අයිබෝන් කියලා පිළිගන්න ඔයාලා අදත් එකතු වෙලා ඉන්න මයිරෝල් YouTube channel එකත් එක්ක වීඩියෝ එකේ thumbnail එක දැක්කේ නම් ඔයාලට හිතා ගන්න බැරි වෙන්නේ මොකද්ද වීඩියෝ එකේ තියෙන්නේ කියලා. අද මං ගෙනාවේ ගේම් එකක්. මේක කාර් ගේම් එකක්. මේ ගේම් එක ගැන කතා කරන්න හේතුව තමයි අඩු RAM ධාරිතාවකින් සහ VGA මේ ගේම් එක වාට ප්ලේ කරගන්න පුළුවන්. ඒක නිසා තමයි මම මේක ගැන කතා කරන්න ඉන්නේ. මේකට ඕන අවම RAM ධාරිතාව තමයි 1GB. එහෙනම් 1GB RAM එකකින් මේ ගේම් එකේ සාමාන්‍ය ග්‍රැෆික් මට්ටමක් දාලා ඔයාලා ප්ලේ කරගන්න පුළුවන්. ඔය මුලින්ම ගේම් එකේ නම කියන්න. ගේම් එකේ නම තමයි Need for Speed Shift. මම මේ ගේම් එක ප්ලේ කරන විදිය ගැන නෙමෙයි මෙතන කතා කරන්නේ. ගේම් එක ප්ලේ කරලා පෙන්වනවා මේක කොහොමද ග්‍රැෆික් මට්ටම් කොහොමද එහෙම කොහොමද කියලා. මෙතන මම ඔයාලට පෙන්නලා දෙනවා මේ ගේම් එකට ඕනේ RAM අරවා මේවා ඒ වගේ මට්ටම් වල ඩීටේල් ටික. මම ගේම් එක ටිකක් ප්ලේ කරලා පෙන්නන්නම්. ගේම් එකට ගියාම බලා ගන්න පුළුවන් අලුත් කාස් එහෙම ගොඩක් බලා ගන්න පුළුවන්. මේ ගේම් එකේ තියෙන තව විශේෂත්වයක් තමයි ගේම් එක ප්ලේ කරද්දී ගොඩක් තාත්විකයි ගේම් එක. ඒ කියන්නේ කාර් එකක් ඩැමේජ් වුණාම එහෙම ඩැමේජ් එක එහෙම පිළිම පෙන්නනවා. ඒ වගේම තව දෙයක් තමයි මේ ගේම් එක වින් කරනකොට පළවෙනිය වෙන්න ඕනෙම නෑ. එක්කෝ 1, 2, 3 වුණොත් මේක වින් කරා කියලා තමයි පිළිගන්නේ. ඒ වගේම හැම ලෙවල් එකක්ම වින් කරාම සල්ලි හම්බෙනවා. ඒ සල්ලි වලින් පුළුවන් කාර් එක රිපයර් කරගන්න, අලුත් කෑලි එකතු කරගන්න, ඒ වගේම කාර් මිලදී ගන්න පුළුවන් මෙතනින්. මම මෙතන ක්වික් රේස් දීලා තියෙන්නේ. ක්වික් රේස් දුන්නාම අපිට පුළුවන් අපි කැමති ඕනම කාර් එකක් අරගෙන ප්ලේ කරන්න පුළුවන්. ලැම්බෝගිනිස්කුත් තියෙනවා. කාර් තෝරගන්න ගියාම හිතාගන්න බෑ කෝක තෝරගන්නද කියලා. මේක අරගෙන බලමුකෝ ගේම් එක ප්ලේ කරලා. ඉන්ටර්නැෂනල් ඉවෙන්ට්ස් කියලා වැටෙනවා ප්ලේ කරන්න යනවා. ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් මේක ඇත්තටම හොඳ ග්‍රැෆික් මට්ටමක් තියෙනවා. ගේම් එකේ පේන විදිය නම් ගේම් එක පේන විදිය නම් කියන්න වැරද්දක් නැහැ. මේ ගේම් එකේ තව දෙයක් තමයි මේ ගේම් එක වල ගොඩක් පහසු වෙලා තියෙනවා. එතන මේ ගොඩක් මේ ලොකු වංගු තියෙන තැන් වලින් කාර් එකේ ඔටෝ බ්‍රේක් වදිනවා. ඒකෙදි ඔයාලා වෙනම බ්‍රේක් අගහින්න ඕනේ නැහැ.
දිගටම ලේ කරන යන්න පුළුවන් ගේම් එක. මං වල මුලදීම කිව්වා මම මේ ගේම් එක ප්ලේ කරන විදිහ නෙමෙයි පෙන්වන්නේ, ගේම් එකේ ග්‍රැෆික් කොහමද වෙන්නේ මොකද්ද කියලා තමයි පෙන්වන්නේ. මේ Need for Speed Shift කියන එක Need for Speed game series එකකින් ගොඩක්ම වෙනස් එකක්. ඉතින් මේ විදිහට තමයි game එක තියෙන්නේ. මම මැදදී වැඩි කතාවක් කරගෙන වලට game එක පෙන්වන්න ඕනින් හින්දා ගේම් එක වල දකින්නේ ගේම් එක කොහොමද තිබ්බේ කියලා. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරේ Need for Speed Shift එක ගැන. ඒක ගැන කතා කරන්න හේතුව තමයි අඩු ලැම්දාරිටා ගේම් සහ MD256 වගේ VGA-කින් ගේම් එක ප්ලේ කරන්න පුළුවන්. ඉතින් ඉස්සරහට මම දාන වීඩියෝ එකක් වගාවටම ගෙන්න ගන්න ඕන නම් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න.